ඒක නිකන් අර මේ කිසිම මේ තේරුමක් නැති බොහොම ග්‍රාම්‍ය සබ්බුද්ධික තත්වයක් කිසිම නැති දාර්ශනික විචාර බුද්ධියක් නැතිව කියන දේවල් තමයි මේ ධර්මයේ විකෘති කරනවා කියලා කියන්නේ. දැන් මේ අත්ත කියනවා මේ කවුද මියොන පලානේ ස්වාමීන් වහන්සේ කියන බුදුරජාන් වහන්සේ මේ උපන්න ලංකාවේ තමයි උපන්නේ කියලා කියනවා. ඉතින් ඕක දැන් ඔන්න බෞද්ධ සාහිත්‍ය විකෘති කරනවා. එතකොට දැන් දහම් පාසල් වල යන ළමිනුත් අහනවලු. එතකොට මේ අපි පොත්වල දැකලා තියෙනවා මේ ලංකාවේ හිරියඩුනේ තමයි බුදුහාමුදුරේ උපන්නේ කියලා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය. දැන් අපි කෝකද පිළිගන්නේ කියලා කියනවා. ඔය දැන් ඉතින් දැන් මේ දෙතොර බෞද්ධ සාහිත්‍ය විකෘති කරාලු. ඉතින් විකෘතියද ප්‍රකෘතියද කියන එක දැන් ප්‍රශ්නයක් තියෙනවනේ දෙගොල්ලකට. එතකොට මොකද පුරාවිද්‍යා සාධක තුලින් අපි බලනවා. බලනකොට මොකද වෙන්නේ? ඔන්න තියෙනවා. දෙවන පිය දසිලාජා හිදබුදේ ජාතේ සක්‍ය මුනි විගඩ රාජා අතනාගාව හිදබුදේ ජාතේ සක්‍ය මුනි විගඩහි කලාපිතේ සිලා තබේච උසපාපිතේ ලුම්බිනි ගාමකේ උබලිකේ කටේ. ඔය තියෙන දෙවියන්ට ප්‍රිය වූ අශෝක රජතුමා අතනාගාව තමාම මෙතෙන්ට ඇවිල්ලා හිදබුදේ ජාතේ මෙතන භාග්‍යතුන් වහන්සේ උපන්නා සාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විගඩහි කලාපිතේ මේ ගල් පුවරුවක් නගා සිටෙව්වා ශිලා තලයක් එල ශිලා තබේ තබේච උසපාපිතේ ශිලා ස්තම්භයකුත් නගා සිටුවා ලුම්බිනි ගාමකේ උබලිකේ කටේ ලුම්බිනි ගම අයබදු ගැනීමෙන් නිදහස් කළා. ඉතින් අපි දැන් ඒවා එතකොට අර මේගොල්ලෝ කියන හිරිවඩුනේ තමයි මේක තියෙන්නේ කියලා අපි අරන් යන්නකෝ අර තියෙන ඉන්දියාවේ ශිලාලේඛන අරන් ඇවිල්ලා ඒවා හිරිවඩුනේ තියෙ හිරිවඩුනේ සෙල්ලිපි නැහැනේ. මේ මිනිස්සයා ගිය ගිය තැන කියනවා මේ මෙතන තමයි බුදුහාමුදුරේ උපන්නේ, මෙන්න මෙතන තමයි මේ ලෑල්ල තිබුණේ, මෙතන වජ්‍රාසනේ තිබුණේ දැන් කියනවා. එතකොට එතන ඒ ඒ ඒ ඔහේ කියවනවානේ. ඒ නිසා අපි අරවා ශිලාලේඛන වලින් අභිලේඛන වලින් මෙහෙ ගෙනලා සනාථ කරනවා මෙන්න කතාව. මෙන්න සත්‍ය. ඉතින් අපට ඕක කරගන්න බැරුව මේ මිනිස්සය මර්ධනය කරලා වැඩක් නැහෙනේ. ඒකනේ මම කියන්නේ. අපි එහෙම ගන්නට ඕනේ. දැන් අපි කියන දැන් බුදුවරු පහළ වෙන මධ්‍ය මණ්ඩලය. මධ්‍ය මණ්ඩලය ගැන කියනකොට අපට කියනවා දැන් චම්මක්ඛන්දකේ හෝ චම්පෙයක්ඛන්දකේ කියන ඔය ස්කන්ධ දෙකෙන් මට දැන් මෑතකදී බලපොනේ ඉස්සෙන පොඩි අමතක වීමක් තියෙනවා. ඒකේ තියෙනවා කෙලින්ම අහවල් පැත්තෙන් තූණ කියන නියන්ගම, අහවල් පැත්තෙන් සල්ලවතී කියන ගඟ, අර පැත්තෙන් උසීරද්දජ පර්වතය. මෙන්න මේ සීමාවේ මේ කොටස් තමයි මධ්‍ය මණ්ඩලයේ බුදුවරු පහළ වෙන. ඉතින් අපට ඒවා කියාගන්න හැකියාව නැතුව අපි මේ පුද්ගල වෙල්ල කරගෙන පංචස්කන්ධත් එක්කලා දොයන් දොය සටනක්. ඉතින් එහෙම නොවිය යුතුයි. අපි මතවාදයක් දුරු කළ යුත්තේ මතවාදයෙන් මිසක පුද්ගලය මර්ධනය කිරීමෙන් මතනය කිරීමෙන් නෙමෙයි. නිසා අධර්මවාදයේ ධර්මවාදයනුත්, අවිනේවාදයේ විනේවාදයනුත්, දුර්මතවාදයේ ස්වමතවාදයනුත් හැකියාව තියෙන්නට ඕනේ අපට දුරු කරලීමට, මතනය කිරීමට, නිෂ්ප්‍රභ කිරීමට. එතකොට අකුසලයක් වෙන්නේ නැහැ. පුද්ගලයෙල්ල කරලා යන ගමනේදී ඕක මහා බරපතල තත්වයක්. නිතරම පුද්ගලයා අපට අරමුණු වෙන්නේ, ගැටෙන්නට අපත් එක්ක විරුද්ධව ඉන්න පුද්ගලයා. ඒ නිසා අපි මතවාදයක් එක්ක යනකොට සෑහෙන්න අපට ධර්මයනුත් යමක් ඇතුළත් එකතු වෙනවා. එතකොට අපි බුදුරජාන් වහන්සේ කියපු ක්‍රමයටත් ගියා වෙනවා. ඉතින් ඒ නිසා මතවාදීව අපට යාව මර්ධනය කිරීමට, මතනය කිරීමට, මතවාදියාව බැරි වෙනකොට ඔවාගේ හීනාදි මුක්තික අදහස් පහළ වෙලා ඔය බාහිර ලෝකයේ කරන ක්‍රියාකාරකම් එහෙම් පිටින්ම බුද්ධ ශාසනයට සම්බන්ධ කරලා ගන්න ගියාට පස්සේ ඒවා නැති අවුල් ඇතිවීමට බලපාන. ඒ නිසා දැන් අපි මෙතන සාකච්ඡාව යන්නේ මම කියන්නේ දැන් මේ දොස්තර මහත්තයාට මේ මම මේ ප්‍රශ්න ලියලා දුන්න හැම නෙවෙයි. ඔබට ඕනේ දෙයක් මේ අහන්න පුළුවන්. නැත්නම් මේ මට කිසි ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මට ඕන දෙයක් අහන්න ත්‍රිපිටක සම්බන්ධයෙන් ඕන දෙයක් කියන්නම්. මේ අපි මේ මේ මාතෘකාව කියන්නේ මම කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා මේ ප්‍රශ්නයේ ව්‍යූහය තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ මහා පඬිතයා මට විතරයි මේක තේරෙන්නේ කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ධර්ම විනයානුකූලව බලන් මෙතෙක් කාලයකට ශාස්ත්‍රණයේ මේ ප්‍රශ්න විසඳලා තියෙන ආකාරය මේ ධර්මය අධර්මයක් මතුවෙනකොට ධර්මයෙන් ජයගන්නට බැරි තරමටම දුර්වල ධර්මයක් නම් නෙමෙයි. ඒ ධර්මය සන්නිවේදනය කරන අපේ පුද්ගලයන්ගේ දුර්වලතාවක් විදිහට මේ මාසාලකන්නේ නිසා හැම ස්වාමීන් වහන්සේලම විය යුත්තේ ධර්මයෙන් විනයෙන් පෝෂණය වෙලා ධර්මයෙන් ධර්මයේ විනය සම්බන්ධයෙන් එන දුර්මත දුරලීමට ධර්මයෙන් සන්නද්ධ විය යුතුයි කියන ඒ මහා කාරුණික බුද්ධ වචනය යට ඉඳගෙන මට නම් හැම වෙලාවෙම කියන්න තියෙන ඕකම තමයි. ඒ නිසා ඒ වගේ ඔය බාහිරින් කියන කිසිම දෙයකට අපේ විරෝධතාවම මිසක විරෝධතාව කියන වචනය
බර වැඩිද මන් දන්නේ නැහැ. එසේ නමුත් අපි කැමති නැහැ වගේ දේවල් වලට. ඒක තමයි මට කියන්න තියෙන්නේ.